වාර්තාදික ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිතුමාට ලබා දුන් කාලය හෙට උදෑසන 10:00 අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වෙනතුරු අතිගරු ජනාධිපතිතුමන්ට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු වගකීම ඉටු කරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමේ අවධානය මගහැරගන්න. හැබැයි ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි වගන්තියේ උල්ලංඝනය කරමින් හෙට උදෑසන වන විටත් මේ වාර්තාව ලබා දීම පැහැරහැරියොත් අනිවාර්යයෙන්ම මම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමතුමා මේ සියල්ල මම දින 3ක් ඇතුළත ආණ්ඩුවට බාර දී යුතුයි කියලා තර්ජනය කළා. ඒ වගේම ආණ්ඩුවේ නීති උපදේශක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරම ඇමතුමා රාජරාස් පන්ත යටතේ මට දඬුවම් කළ හැකියි කියලා අනතුරු අඟවලා තියෙනවා. මාලිමාවට වඩා රට පිළිගත් කීර්තිමත් ජනාධිපති නීතිඥයෝ අපිට සහාය දෙන්න ඉන්නවා. අපි ඒ සමග සාකච්ඡා කළා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හෝ රාජ්‍ය රාස් පනත නැත්නම් ඔෆිෂියල් සීක්‍රට් ඇක්ට් යටතේ මාව අත්අඩංගුවට ගැනීමට තියෙන අවධානම ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කරා. මේ තියෙන්නේ 1955 අංක 32 දරන රාජ්‍ය රාස් පනත. මේ පනතේ අපි අධ්‍යයනය කළ බැලුවම ඔහු එතුමාලා තර්ජනය කරන අයුරින්ම වසර 14ක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි මේ අවදානම ගන්න සූදානම්. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයයි ප්‍රකාශ කරද්දී ඊට සම්පූර්ණ සහාය පළ කළ සිරිල් ගාමිණී පියතුමන් මේ අවස්ථාවේ මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බියටපත් වුණේ එතුමන්ලා සමාජයේ ඇත්ත දැනගන්නවාට බිය වෙලාද? ඒ වගේම මාලිමාවේ නායකයන් සමග එතුමන්ලත් කතෝලික ජනතාව රැවටීමට ලක් කරාද කියන සාධාරණ සැකේ මතුවෙනවා. නමුත් සිරිල් ගාමිණී පියතුමනි මේ වාර්තාවල තියෙන ඇත්ත දැනගැනීම ඒකාධිකාරයක් ඔබතුමන්ලට නැහැ. 2019 අප්‍රේල් 21 වෙනිදා පත්තුණු බෝම්බාටෙන් 2 කතෝලික පල්ලිවල පත්තුනේ. තවත් 6 බෝම්බ එදා පත්තුණා. ඒ දෙකිනුත් මිය ගිය අය අතර කතෝලික නොවන අයත් ඉන්නවා. ඒ නිසා මේක සමස්ත ජාතික ප්‍රශ්නයක් මිස මොන වார்த்தාවද ප්‍රසිද්ධ කළ යුත්තේ මොන වார்த்தාවද යටපත් කළ යුත්තේ කියලා තීන්දුවක් ගැනීමට ඔබතුමන්ලාට අයිතියක් නැති බව ඉතාම ගෞරවයෙන් මම සිහිපත් කරනවා. ඒ නිසා මේ වார்த்தා මාව අත්තරංගුවට පත්තුණත් මට හිතන අවදානම දැන් ඉවරයි කියලා. මොකද මං දැනටවත් ප්‍රසිද්ධ කළා ඉවරයි. මාව අත්තරංගුවට පත්තුණත් අර ඉම්රාන් ඛාන් පකිස්තානයේ සිරගෙදර සිට මැතිවරණයේ AI තාක්ෂණ හරහා මෙහෙ වූ ආකාරයෙන්ම නවීන තාක්ෂණය බාගරලා මේ වார்த்தාව මම සිරගෙදර හිටියත් එළිදැක්වීමට සිය විධිවිධාන සූදානම් කළයි තියෙන්නේ. ඒ නිසා මේ වார்த்தාව හෙට ජනගත වීම නතර කරන්න කාටවත්ම බෑ. ජනගත වීම නතර කරන ජනාධිපතිතුමාට තව කල් තියනවා නේද? එතකොට එයාට ඒතුමාට කියන්න පුළුවන් මේක. නෑ, ජනගත වීම නතර කරන්න කාටවත් බෑ. ජනගත කරන්නේ කවුද කියන එක තීරණය කරන්න ජනාධිපතිතුමාට අවස්ථාව තිබෙනවා. ඒ කියන්නේ ඔහුද ඔබද කියන එක. හරියට හරි. දැන් මේ වෙද්දි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිරිල් ගාමිණී පියතුමා කියන්නේ මේක මේ පරීක්ෂණ වලට සහ මේ ප්‍රතිඵලයක් ලැබෙන එක ටිකක් එහෙම එහෙමයි කියලා ඔබතුමාගේ ප්‍රකාශයත්. මේ පිළිබඳ විශ්‍රාමික විනිසුරවරුන් විසින් කරන ලද විමර්ශනික වාර්තා එළිදැක්වීම පරීක්ෂණ වලට පහසුවක් මිසක් බාධාවක් වෙන්නේ කොහොමද? ඒ වගේම අපට සාධාරණ සැකයක් ඇති වෙනවා ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළ මේ වார்த்தාව මගේ අතේ වගේම සිරිල් ගාමිණී පියතුමන් අතේ තියෙනවද කියලා. නැත්තම් වார்த்தාව ඇහැට දකින්නෙත් නැතුව මේ වார்த்தාව එළියට පැමිණීම පරීක්ෂණ වලට බාධාවක් කියලා එතුමන් කියන්නේ කොහොමද කියන එක මට නම්